සම්ප්‍රයුක්ත බලය 10 ශ්‍රේණියේ 9 වෙනි පාඩම් විදිහට තමයි සම්ප්‍රයුක්ත බලය ගැන කතා කරන්නේ දැන් අපි මේ භෞතික විද්‍යාවේ කතා කරගෙන ආපු මූලික සංකල්ප ටික ඔක්කොමත් එක්ක දැන් අපි කතා කරා සරල රේඛීය චලිතය ඊට පස්සේ නිව්ටන් නියම නිව්ටන් නියමයේදී අපි බලය මනින එක හඳුනගත්තා නිව්ටන් කියලා ඊට පස්සේ නිව්ටන් නියම වලින් පස්සේ අපි ගියා දැක්ක ඝර්ෂණය ඝර්ෂණ බලය මේ ඝර්ෂණ බලයත් එක්ක ඊට පස්සේ අපි ආපහු නිව්ටන් නියම වලදීත් අපි මේ සම්ප්‍රයුක්ත බලය ගැන යම් අදහසක් අසන්තුලිත බල ගැන කතා කරා संप्रयुक्त बल की संप्रयुक्त बल की उदाहरण मिथुन न्यूटन पहाक्रियात्मक मिथुन न्यूटन हताक्रियात्मक संप्रयुक्त बल अभी न्यूटन दुलाहक संप्रयुक्त बल इला तब उदाहरण මේ තියෙන තව බලයක් මේ පැත්තර නිව්ටන් 8ක බලයක් වදනවා මේ පැත්තර නිව්ටන් 10ක බලයක් වදනවා මේ පැත්තර නිව්ටන් 12ක බලයක් වදනවා එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලය අපිට හදා ගන්න පුළුවන් නැවත මේකෙත් අර විදිහටම ඔබට පේනවා 8යි 18ක බලයක් මේ පැත්තට වදනවා නිව්ටන් මේ පැත්තර නිව්ටන් 12ක බලයක් වදනවා දැන් අපිට මේ සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන් ආපහු එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලය 18 න් 12ක් අඩු වුනහම මේකේ මේ පැත්තට නිව්ටන් 6ක බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ බලන්න බල කීපයක් වෙනුනේ. බල කීපයක් වෙනුනේ. මේ බල කීපයක් වෙනුවෙන් යෙදිච්ච තනි බලය. මෙතන බල කීපයක් වෙනුවෙන් යෙදිච්ච තනි බලය. ඒක තමයි අපි සම්ප්‍රයුක්ත බලය කියලා හඳුන්වන්නේ. එතකොට බල කීපයක් වෙනුවෙන් යෙදී හැකි තනි බලයට අපි කියනවා සම්ප්‍රයුක්ත බලය කියලා. දැන් මේ කොටස් දෙකෙන්ම ඔබට පේනවා එකම දිශාවකට සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙනකොට වෙන ආකාරය. එතකොට ඔබට ඔබේ පළවෙනි කොටසේ විද්‍යාව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නවල අනිවාර්යයෙන්ම මේ සම්ප්‍රයුක්ත බලය සම්බන්ධ ගැටලුවක් එකක් හෝ කීපයක් ඒ වගේම රචනාමය හෝ ව්‍යුහගත ප්‍රශ්නවලටත් මේ සම්ප්‍රයුක්ත බලය සම්බන්ධ යමක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි තව උදාහරණයක් බලමු. මේ පැත්තට නිව්ටන් 12ක බලයක් යෙදෙනවා. මේ පැත්තට නිව්ටන් 5ක බලයක් සහ නිව්ටන් 7ක බලයක් තියෙනවා. නෝ අපිට පේනවා මේක නැවත ඇඳලා බැලුවොත් මේ පැත්තට නිව්ටන් 12යි මේ පැත්තට නිව්ටන් 12යි එහෙනම් සම්ප්‍රයුක්ත බලය 0යි. සම්ප්‍රයුක්ත බලය 0යි. එතකොට මේ විදිහට අපිට පුළුවන් සම්ප්‍රයුක්ත බලය බල කීපයක් වෙනකින් යෙදෙන තනි බලය හොයන්න. ඒකට අපි කියනවා සම්ප්‍රයුක්ත බලය කියලා. එතකොට බල දෙකක සම්ප්‍රයුක්තය ගැන බල තුනක සම්ප්‍රයුක්තය ගැන මේ හැම මේ ඔක්කොම පිළිබඳව මේ පුංචි කොටසෙන් ඔබට පැහැදිලි කරගැනීමේ හැකියාව තියෙනවා. අපි මීට අමතරව මෙතෙන්දී බලමු මේ සම්ප්‍රයුක්ත බලය සම්බන්ධයෙන් තව බොහොම පුංචි දෙයක් ආනත බල කිහිපයක සම්ප්‍රයුක්තය. දැන් ඔබ ආනත බල දෙකක් ගත්තොත් දැන් මේ ගැටලු තුනේ ඔබට පැහැදිලි සමාන්තරව තියෙන එකම දිශාවට හෝ විරුද්ධ දිශාවන්ට තියෙන බල කිහිපයක සම්ප්‍රයුක්තය කොහොමද හොයන්නේ කියලා. අපි ගත්තොත් එහෙම ආනත බල දෙකක් ගත්තොත් උදාහරණයක් විදිහට අපි ආනත බල දෙකක් ගත්තොත් මෙන්න මේ විදිහට යම් කිසි මේක ඔබට හොඳට පැහැදිලිව ගන්න පුළුවන් තව උදාහරණයක් මේ ෆොටෝ එකක් පිටියේ නේකින් මේ විදිහට එල්ලලා තියෙනවා. එතකොට බලන්න මේ පැත්තට බලයක් සහ මේ පැත්තට බලයක් තියෙනවා. එතකොට මේ ෆොටෝ එකේ බර ක්‍රියාත්මක වෙන්නේ mg ස්කන්ධයෙන් නම් mg බලයකින් පල්ලෙහාට තියෙනවා. එතකොට මේ ආනත බල දෙකේ සම්ප්‍රයුක්ත බලය මේ ඉහළට තමයි තියෙන්නේ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් ඔබට පේනවා ඔබ දන්නවා නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ අනුව මේ බලය සහ මේ බලයේ සම්ප්‍රයුක්තයේ මේ පැත්තට තියෙන්න ඕනේ මේ බලයට විරුද්ධව. එහෙම නැත්නම් මේක නිශ්චල නැහැ. නිශ්චල වෙන්න නම් මේ mg ට සමාන වෙන්න ඕනේ මෙන්න මේ r කියන බලය. එතකොට මේ r කියන සම්ප්‍රයුක්ත බලය වෙන්නේ මෙන්න මේ ආනත බල දෙක නිසා. මේක f1 නම් මේක f2 නම් F1 සහ F2 කියන ආනත බල දෙකේ සම්ප්‍රයුක්තය තමයි මේ R විදියට තියෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ බලය mg එනම් මේ ඡායාරූපේ මේ පිටියේ එල්ලලා තියෙනවා නිශ්චලව. එතකොට මේ ආනත බල දෙක සම්ප්‍රයුක්තයි. තවදුරටත් අපි පැහැදිලි කරගමු මෙන්න මේ විදිහට. මෙතන කුඩා මුදුවක් තියෙනවා. එක දරුවෙක් මේ පැත්තට යන මුදුවේ ගැට ගහලා දිනවා යම්කිසි F1 බලයකින්. තව දරුවෙක් මේ පැත්තට ගැට ගහලා දිනවා F2 බලයකින්. එතකොට තවත් දරුවෙක් මේකට පැත්තට මේ විදිහට අදිනවා F3 බලයකින්. එතකොට බලන්න මේ F1 සහ F2 කියන බල දෙකේ සම්ප්‍රයුක්තය මෙන්න මේ F3 බලයට සමාන වුණොත් තමයි මේක නිශ්චලව තියෙන්නේ. F1 සහ F2 බල දෙකේ
සම්ප්‍රයුක්ත එප්පී බලයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ හැම වෙලේම අපිට පේනවා ආනත බල දෙකක සම්ප්‍රයුක්තය වෙන්නේ ඒ බල දෙක අතර තියෙන බලයක්. මේ දෙකේ එකතුව නෙවෙයි. ඒක හොයන්න පුළුවන් විදියකුත් අපිට තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේදී ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරන්නේ. නමුත් ඔබගේ වැඩිපුර දැන ගැනීම සඳහා අපි ආනත බල දෙක සම්ප්‍රයුක්තය ගැන පොඩි උදාහරණයක් ගමු. අපි හිතමු අංශක 60ක ආනතියකින් ආනතියකින් නිව්ටන් 8ක බලයක් සහ නිව්ටන් 8ක සහ නිව්ටන් 10ක බල දෙකක් ක්‍රියාත්මක වෙයි. සම්ප්‍රයුක්ත බලය කොහොමද හොයන්නේ කියලා අපි බලමු. එතකොට අපි මේක නිර්මාණ විදිහට එහෙම නැත්නම් මේ නිව්ටන් 8 සරල රේඛාවක ඒකක 8කින් නිර්මාණය කරනවා. අපි දුන් සෙන්ටිමීටර 8ක් ගත්තා කියලා. එතකොට මේ නිව්ටන් 8 නිරූපණය කරපු විදිය. අංශක 60ක්. එතකොට ඔබ දන්නවා අංශක 60ක කෝණයක් අපිට පුළුවන් මෙහෙම කවකටුවෙන් ලබා ගන්න. එහෙම නැත්නම් කෝණමාලයේ ආශ්‍රිතයෙන් අංශක 60ක කෝණයක් අරගෙන නිව්ටන් 10ක බලය වෙනුවට අපි මේ සෙන්ටිමීටර 10ක සරල රේඛාවක් ඇඳගන්න. දැන් නම් අපි මේ බල දෙක නිරූපණය කරා අංශක 60ක ආනතියකින් නිව්ටන් 8ක බලය සහ නිව්ටන් 10ක බලය. එතකොට අපි මේක සම්ප්‍රයුක්ත බලය හොයන්න අපි කරන්නේ මෙන්න මේ රේඛාවට සමානව කවකටුවට යම් මේ සෙන්ටිමීටර 8ක දුර අරගෙන මෙතනින් මේ ලක්ෂයෙන් තියෙන මෙහෙම ඡේදන මේ චාපයක් කපනවා. සෙන්ටිමීටර 10ක් අරගෙන මේ පැත්තට 10 ඉංච චාපයක් කපනවා. ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවා සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරගන්න. සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරගන්න. සමාන්තරාශ්‍රය නිර්මාණය කරගෙන අපි මෙන්න මේ විදිහට මේකේ විකර්ණය අඳිනවා. මේක විකර්ණය අඳිනවා. මෙන්න මේ විකර්ණයෙන් අපිට දැක්වෙනවා සම්ප්‍රයුක්ත බලය. එතකොට බලන්න මේ විදිහට අපිට ජ්‍යාමිතිකව නිරූපණය කරන්න පුළුවන් නම් යම්කිසි ආනත බල දෙකක් ඒ ආනත බල දෙකේ ප්‍රමාණ විශාලත්වයේ ජ්‍යාමිතිකව එකකවලිනොත් අනිත් බලයේ විශාලත්වයේ එකකවලිනොත් බල දෙක අතර කෝණයක් ජ්‍යාමිතිකව නිරූපණය කරගත්තොත් අපිට බල සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරගන්න. නැත්නම් මේක සමාන්තරාශ්‍රයක් බවට පත් කරගත්ත හැකි. මේ සමාන්තරාශ්‍රය නිර්මාණය කරගත්තොත් සමාන්තරාශ්‍රයේ විකර්ණයෙන් සම්ප්‍රයුක්ත බලය දක්වනවා. එතකොට විකර්ණයේ දිග මැන්නොත් මේක දිග යම් සෙන්ටිමීටර ගණනක් වෙයි. අපි දුන්නේ සෙන්ටිමීටර x කියලා. එහෙනම් සම්ප්‍රයුක්ත බලය සෙන්ටිමීටර x බාර් නිව්ටන් x බාර්ට පත් වෙනවා. නිව්ටන් x බාර්ට පත් වෙනවා. ඒ වගේම මේ බලය ක්‍රියාත්මක වෙන දිශාව අපිට මෙතනින් මනින්න පුළුවන්. මේ බලය ක්‍රියාත්මක වෙන දිශාව අපිට පුළුවන් මේ විදිහට හොයාගන්න. බලය ක්‍රියාත්මක වෙන දිශාව මෙන්න මේ අතර කෝණය මැනගත්තා. ඊපස්සේ බලයේ ක්‍රියාත්මක වෙන දිශාවත් අපිට මැනගන්න පුළුවන්. ඒ අනුව ආනත බල දෙකක සම්ප්‍රයුක්තියක් ඔබට හොයාගැනීමේ හැකියාව තියෙනවා.